නොවැම්බර් 14 වෙනිදාට තියෙන පාර්ලිමේන්තුව ක්ලීන් කිරීමේ වැඩසටහනක් බව අග්‍රාමාත්‍යවරිය කියා තිබුණා. අපිත් එක්ක කොහෙද ඒ සෙල්ලම් කියලා. ඔන්න දැනටම විපක්ෂයේ සමහරු බහුරු කෝලම් බැඳගෙන ඇවිල්ලා නටනවා. ඒ කියන්නේ ක්ලීන් කරන්න නොදෙන එකයි ඒගොල්ලන්ගේ අපේක්ෂාව. නැවතත් අපේම කෙනෙක් කියලා එක්කෙනෙක් නටාගෙන එනවා. බැලින්නම් එයා හරන්තික පරදවන හොරෙක්. උගත් වැදගත් බුද්ධිමත් කියලා තව එක්කෙනෙක් සලුපාලියේදී වගේ එබිකම් කරනවා. බැලින්නම් දැනුම දුරාචාරයේ යොදවපු මිනිහෙක්. ජනතා සේවයටම උපන් කෙනෙක් කියලා ඇඩ් එක දාන පුද්ගලයා වැඩිපුරම සේවය කරලා තියෙන්නේ පවුලටයි නෑදෑයින්ටයි. තව කෙනෙක් මමයි වැඩ්ඩා කියලා ගරායකා වගේ හූවක් තියෙනවා. බැලින්නම් දේශපාලනයේ නාමයෙන් කුඩු බිස්නස් කරපු කෙනෙක් සුවඳ හමන පුෂ්පයක් කියලා ඇඩ් එක දාන පුද්ගලයාගේ පුෂ්පය බාඳුරා මලක් මේ ඔක්කොම නටන්නේ මොනර නැටුමක් බව පැහැදිලි මේගොල්ලෝ තමයි කියන්නේ පාර්ලිමේන්තුව ක්ලීන් කරන්න දෙන්න බෑ ඒකේ කුණු ටිකකුත් තියාගන්න ඕනි කියලා ඉතින් ජනතාව මේ ගැන ගන්න තීරණයයි වැදගත් කොහොම වුණත් මේ වගේ රොඩු බොඩු කැලි කසල පසුගිය දවස්වල ආපු පිටාරට දැනටමත් ගහගෙන ගිහිල්ලා ඉවරයි. හැබැයි තවත් කුණු කන්දක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙනවා. අපි බලමු නොවැම්බර් 14 වෙනිදාට පාර්ලිමේන්තුව ක්ලීන් කරන්න එන්නේ ගං වතුරක්ද සුනාමයක්ද කියලා. ගං වතුරක් ආවොත් කැලි කසල ටිකක් ඉතුරු වේවි. හැබැයි එදාට සුනාමියක් ආවොත් කුණු කන්දම දියවන්නාව දෙසින් ඈතට ඈතට හේදිලා යාවි විවිධ මුහුණුවරින් එන යක්ෂ සේනාව නිසා පාර්ලිමේන්තුව ආතුර වුණා ජනතාව නැමැති යකෙදුරාට පුළුවන් මේ යක්ෂ සේනාව එලවලා දාලා ආතුර වෙච්ච පාර්ලිමේන්තුව ශුද්ධ භූමියක් බවට පත් කරගන්න හදබස වියමන විමලනාත් වීරරත්න